මෙවන විට පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා අල් අහලි රෝහල ආශ්‍රිතව ගාසා තීරයේ සිදුණු ආන්දෝලනාත්මක පිපිරීමෙන් 800කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇති බව. ඒ අනුව ගාසාහි යුරෝපියන් රෝහල් සමූහයේ ප්‍රධානි වෛද්‍ය යූසුෆ් එල් අකාඩ් ප්‍රකාශ කර තිබෙනවා ගාසා තීරයේ රෝහල් තවදුරටත් ප්‍රතිකාර ලබා දීම සඳහා හැකියාවක් නොපවතින බව. ඒ අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කිසිදු රෝහලක් නොමැති තැනට දැන් එය පත්ව තිබෙනවා. ඒ අනුව තුවාල ලැබූ සහ තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින අය අනිවාර්යයෙන්ම වෙනත් රෝහල් සඳහා පිටත් කර යැවිය යුතු බවත් ඒ සඳහා මානුෂීය කොරිඩෝව වහම විවෘත කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ගාසා තීරයේ මේ මොහොත වන විට ඊශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝස් එක ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර එල්ල කරමින් පවතින බවත් එම නිසා අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙන බවත් මේ වන විට පලස්තීනය පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි වාර්තා වී තිබෙනවා කමාන්ඩ් ඔෆ් ද සෙන්ට්‍රල් ඩිවිෂන් ඔෆ් හමාස් හමාසී ප්‍රධාන මධ්‍යම කමාන්ඩෝපරයෙක් මෙම ප්‍රහාරයෙන් මරණයට පත්ව තිබෙනවා. ඒ අනුව ඉමාන් නෝෆල් නම් වුණු කොමාන්ඩවරයා මෙම මරණයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඊශ්‍රායල් ප්‍රහාරක ගුවන්යාන මේ වන විට දිගින් දිගටම පලස්තීනයේ ඉතාමත් ජනප්‍රිය නැත්නම් ජනාකීර්ණ ප්‍රදේශවලට මේ වන විට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ නිසා මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් භයානක බවත් ප්‍රතිකාර සඳහා වහාම මානුෂීය කොරිඩෝවක් විවෘත විය යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. එලෙසින්ම ඊශ්‍රායල් හමුදා සහ හිස්බුල්ලා අතර මේ වන විට ලෙබනන් ඊශ්‍රායල් දේශ සීමාවේද දරුණු ගැටුම් මේ වන විට පවතිනවා. ඒ අනුව වාර්තාවන තොරතුරුවලට අනුකූලව ගාසා තීරයේ දකුණු කොටස ඒ වගේම රෆා දේශ සීමාවත් මේ වන විට පවතින්නේ අර්බුදයකයි. මේ තත්ත්වය තුළ දකුණු දේශ සීමාවේ නැතුල්වීමට පිටවීමට හැකියාවකුත් නැහැ සහ රෆා සීමාවෙනුත් මේ වන විට කිසිවෙකුටත් පිටවීමට නැහැ. ඒ නිසා ගාසා තීරය සම්පූර්ණයෙන්ම සංකෘත වුණු තීරුවක් බවට පත්ව ඇති අතර ඒ තුළ බරපතල අර්බුදයකට මේ වන විට මිනිසුන් පත්ව ඇති බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. මේ වන විට හමාස් රස්වාදීන් ඉලක්ක කර ගනිමින් නුක්බහා ෆෝසස් එකට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන් සිදු කරන ලද ම්ලේච්ඡ ක්‍රියාවන් වලට පාඩම් ගණන බවත් IDF එක මේ වෙද්දි ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව පොපියුලර් රෙසිස්ටන්ස් කමිටි එක ඔවුන්ගේ හමුදාවට අදාළ IDF එක විසින් මේ වෙද්දි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ අනුව රෆාඩ් හරාම් හුසෙන් අබු හිලාල් මේ කියන ටෙර ඕගනයිසේෂන් එක විදිහට තමයි රෆාහයි හඳුන්වන්නේ ඔයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් පවතින බව මේ වන විට ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා. අපි ඔබ වෙත ලැබෙන තොරතුරු සමීප කරනවා බරපතල මානුෂීය අර්බුදයක් මේ වන විට මේ ප්‍රදේශය ආශ්‍රිතව උද්ගත වෙමින් පවතිනවා.